අයිබෝන්පදේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා සඳුදා ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න හදන තුන ශ්‍රේණියට අදාළ 21 වෙනි ප්‍රශ්න පත්‍රයේ අවසානයේ පෙර ප්‍රශ්න පත්‍රය පාද රූප අතුරෙන් දෙකක් එක සමාන වන අතර එකක් වෙනස් හේම වෙනස් රූපය තෝරන්න කියලා කියනවා. පුතා මේ මාළු ටැංකිය තුන බැලුවා නම් ඔයාට ටිකක් එකපාරටම නෙමේ අපහසුවෙන් හරි හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන ඉන්නවා එක මාළුවෙක්ගේ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මාළුවා මේ ටැංකිය දෙකේ හිටියට තුන්වෙනි ටැංකියේ නැහැ. ඒක තමයි වෙනස. දෙවනි ප්‍රශ්නය විකාශ ගණකයක මුහුණත් සියල්ලේම එකිනෙකට වෙනස් පාට ආලේප කරන ලදී. ඔහු එසේ ආලේප කළ පාට ගණන විය හැකියි. ගණකයක්නේ ගණකයක පැති ඔක්කොගෙම වෙනස් වෙනස් පාට ගානවා නම් මේ අහන්නේ අපිට නොකිය ගණකයට පැති කීයක් තියෙනවද කියලා. පැති හයක් තියෙනවා. ඒ පැති හයේ එයා වෙනස් පාට හයක් පාවිච්චි කරන්න ඕනේ. උත්තරේ එක. මෙම ඝන වස්තුව දෙස ඉහලින් බැලූ විට පෙනෙන ආකාරය වන්නේ. මේ තියෙන පුතේ චතුස්තලයක පැති පෙනුමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. චතුස්තලයක උඩින් බැලුවම ඉහලින් බැලුවම පේන්නේ අපිට මුහුණක් තුනක් යට අඩිය පේන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ දෙවැනි පිළිතුර. 952 යන සංඛ්‍යාවේ විශාලම ඉලක්කම හා කුඩාම ඉලක්කම එකතු කළ විට ලැබෙන අගය වන්නේ. 952 යන සංඛ්‍යාවේ විශාලම ඉලක්කම මේක, කුඩාම ඉලක්කම මේක. 9යි 2යි එකතු කරාම වෙන්නේ 11. ඊළඟට 581 මේ සංකේතය යොදලා ලියලා තියෙනවා. එතකොට 5ට එන්නේ මේක, 8ට එන්නේ මේක, 1ට එන්නේ රවුම් 2. එයින් සෑදී හැකි විශාලම සංඛ්‍යාව දැක්වෙන පිළිතුර තෝරන්න. විශාලම සංඛ්‍යාව හදනවා නම් පුතේ අපි ගන්න ඕනේ 8නේ ඉස්සරහට 8 කියන්නේ මෙන්න මේ සංකේතය. ඊළඟට 5 ගන්නේ. 5 වෙනකොට තියෙන්නේ මේක. ඊළඟට ගන්න ඕනේ 1 රවුම් 2. කතිරයයි 15ට 2යි රවුම් 2යි. පිළිතුර 2 මේ තියෙන්නේ. කතිරයයි රවුම් 2යි 5 sorry 15ට 2යි රවුම් 2යි. දෙවැනි පිළිතුර. එක් ධාරයක් සවි කිරීමට ඇන හතරක්. සෝරි ධාරයක් නෙමෙයි දොරක්. දොරක් හයි කරන්න ඇන හතරක් අවශ්‍ය වේ. ඇන 95කින් දොරවල් කීයක් උපරිම සවි කළ හැකිද? ඊට පස්සේ කීයක් ඉතුරු වෙනවද කියලා. ඇන 95ක් තියෙනවා. එක දොරකට ඇන හතර හතර හයි කළොත් කීයක් තව වැඩිපුර ඇන ඉතුරු වෙනවද කියලා අහන්නේ. ඉතින් අපි කරන්න ඕනේ 95 බෙදන්න ඕනේ 4. 9ට 4 ඒව තියෙනවා 2ක්. 4 වරක් 2 8යි. 9ෙන් 8ක් අඩු කරාම 1යි. 5 15ට ගේනවා 15යි. 15ට 4 ඒව තියෙනවා 3ක්. 4 වරක් 3 12යි. 15ෙන් 12ක් අඩු කරාම ඉතුරු වෙනවා 3ක්. ඒ කියන්නේ එන 95න් එන 4 ගානේ දොරවල් 23ක් හයි කරලා ඉතුරු වෙන එන 3 තමයි අපෙන් අහන්නේ උත්තරේට ඉතුරු වෙන ගාන කීයද කියලා. එතකොට ඉතුරු වෙන ගාන 3යි. ඒකෙන් අපිට තව සම්පූර්ණ දොරක් හයි කරන්න බෑ. එන හතරක් ඕනේ දොරකට. ඊළඟට ලණු කෑලි දෙකක් දීලා මෙම කඹ දෙක දෙකම එකට සවි කළ පසු ලැබෙන කඹයේ දිග මීටර් හා සෙන්ටිමීටර් වලින් ලියන්න කියලා කියනවා. ඒ නිසා මේ දෙක එකතු කරන්න ඕනේ පුතියක් මුලින් 125ට 236ක් එකතු කරලා ඒ දෙකේ මුළු දිග 5යි 6යි 11න් 1 ඉතුරු වී එකක් 2යි 3යි 5යි 1යි 6යි 1යි 2යි 3යි 361ක් එනවා. 360 කියන්නේ සෙන්ටිමීටර වල. මේ සෙන්ටිමීටර 361 අපි මීටර හා සෙන්ටිමීටර වලට වෙන් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ 100 ඒවා 3ක්. ඒ කියන්නේ 300යි 61. 300 කියන එකට අපි මීටර 3 දානවා. 61 වෙනම ලියනවා. ඒක සෙන්ටිමීටර. 361 වෙන් කරන්න එහෙමයි. මීටර 3යි සෙන්ටිමීටර 61යි. 8 වෙනි ප්‍රශ්නය විදුනිට නිවසේ සිට කාර්යාලයට යාමට මිනිත්තු 90ක් ගත විය. එම කාලය පැය වලින් ලියන්න. මිනිත්තු 90යි කියන්නේ දැන් මිනිත් පැය වලින් පුතේ ගත්තොත් පැය 1ක් කියන්නේ මිනිත්තු 60ක්නේ. පැය 1ක් කියන්නේ මිනිත්තු වලින් 60යි. මිනිත්තු 90ක් කිව්වම තව මිනිත්තු 30ක් ඉතුරු වෙනවනේ. ඒක පැය භාගයයි. ඇය භාගය. එතකොට අපිට කියන්න පුළුවන් මිනිත්තු 60කුයි මිනිත්තු 30කුයි කියන්නේ ඔක්කොම මිනිත්තු කීයද? ඔක්කොම මිනිත්තු 90යි. ඒක කියන්නේ පැයකුයි භාගෙකුයි. අපිට පැය වලින්ම උත්තරේ ලියනකොට ලියන්න පුළුවන්
පැය එකහ මාරයි කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් අකුරින්ම පැය එකහ මාරයි කියලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. පැය එක මේ තියෙන්නේ පැය එකයි භාගයයි. පැය එකයි භාගයයි. පැය එකහ මාරයි. මෙම කාමරයේ දිග පල්ලට වඩා කොපමණ වැඩිද? මේ තියෙන දිග පැත්ත 18යි මීටර 18යි සෙන්ටිමීටර මීටර 18යි සෙන්ටිමීටර 50යි. අපි උඩින් ලියාගමු. දැන් මේකෙන් අඩු කරන්න ඕනේ පළල පැත්ත මීටර 12යි සෙන්ටිමීටර 60ක්. එතකොට අපිට දිගට පළලට වඩා දිග කොච්චර වැඩිද කියලා හොයාගන්න පුළුවන්. 50න් 60ක් අඩු කරන්න බෑ. අපි කියන්නේ අපිට එහෙම දැන් අවශ්‍ය නැහැ පුතේ. සාමාන්‍ය අඩු කිරීම කරා නම් හරි. කොහොමත් මේ පැත්ත එකක් ගන්න ඕනේ. බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවයි. 5න් 6ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්නවා. එතකොට 15යි. 15න් 6ක් අඩු කරාම 9යි. එතකොට දැන් මෙයා ගාව 8 නෙමෙයි. එහා පැත්තට එකක් දීපු නිසා 7යි තියෙන්නේ. එතකොට 7න් 2ක් අඩු කරාම 5යි. එකෙන් එකක් අඩු කරාම බිංදුවයි. 5යි 90 එන්නේ. උත්තරේ එළියනකොට මීටර 5යි සෙන්ටිමීටර 90යි. අවසාන ප්‍රශ්නේ. මගේ වයස අවුරුදු 14යි. අම්මාගේ වයස මගේ වයසට 4 ගුණයකට දෙකක් වැඩි නම්. අම්මාගේ වයස කීයද? මගේ වයස අවුරුදු 14යි. අම්මාගේ වයස නෙහන්නේ අම්මාගේ වයස හැදෙන්නේ 4 ගුණයකට දෙකක් වැඩි නම්. මුලින්ම මේක 4 ගුණයක් කරන්න ඕනේ. ඊට පස්සේ දෙකක් එකතු කළා තමයි අම්මගේ වයස ගන්න ඕනේ. 4 වරක් 4 16න් 6 ඉතුරුයි එකක්. 4 වරක් එක 4යි 1යි 5යි 56යි. 56ට තව දෙකක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් අම්මගේ වයස කීයද? අවුරුදු 56ට දෙකක් එකතු කරනවා 57 58. අවුරුදු 58යි.